ප්ලාන්ස් ලංකාවිතට නැවතත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. මගේ රටකජ්ජු කියන්නේ එපිසෝඩ් නම්බ 35. ඒක ඉංග්‍රීසිවලින් කරේ මම. මං හිතනවා මේ කරන්නේ මම සිංහලෙන්. බොහෝ දිනාට මේකේ විස්තර දැනගන්න පුළුවන් වෙන්න. මේක ඇත්තටම මේකේ තියෙන සුපීරියර් පවර් එකක ෆෝම් එකක් තමයි ෆයිටොස්ටෙරෝල් කියන්නේ. ෆයිටොස්ටෙරෝල් ඒකේ තියෙන බීටා සයිටොස්ටෙරෝල් කියන එක තමයි මේකෙන් අපිට ලැබෙන්නේ. ඒක ඇත්තටම කැන්සර් නැති කරනවා, ටියුමර්ස් එන එක වළක්වනවා. අනිත් එක රටකජු කන අයට තියෙන එක චාන්ස් එකක් තමයි කොලන් කැන්සර් එන එක නවතිනවා. මහා බඩවැලි කැන්සර් ඒක ඔප්පු කරලා තියෙනවා. ඒගොල්ලෝ කැන්සර් අඩුයි කියලා රටකජු කන අයට. අනිත් එක තමයි පිත්තාශයේ ගල් එන එක නවත්තනවා. ඉතින් ඒකත් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් අපිට. ඇත්තටම මේ රටකජු ගත්තහම පීනට් බට හදලා තියෙනවා. පීනට් බට ඔබට කන්න පුළුවන් නම් ඒත් හොඳයි. රටකජු වලින් ගන්න ප්‍රධානම දේ තමයි මෙමරි එක වැඩි කරන එක. ඔබට අමතක වීමේ ගතිය ඇති වෙන එක නවතිනවා මේ පීනට්ස් වලින්. මේකට ඇත්තටම කියනවා මොලේ ආහාර කියලා. මොලේ ආහාරය කියලා කියන්නේ ඇයි? මේකේ විටමින් B3 තියෙනවා, නියසින් තියෙනවා. ඒ දෙකෙන් තමයි බ්‍රේන් එකේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නේ. තවත් ඇත්තටම මේක ප්‍රෝටීන් සබ්ස්ට්‍රේට් එකක් හැටියට ගන්නත් පුළුවන්. මේකේ පුදුම විදියට තියෙනවා විටමින් D, නයිසින්, ෆෝලේට් ප්‍රෝටීන් වගේ තියෙනවා, මැංගනීසුත් තියෙනවා. අන්ති ඩිප්‍රෙෂන් නවත්තන්න ගොඩාක් උපකාරී වෙනවා රටකජු. සාමාන්‍යයෙන් සෙරටොනින් කියන මේ පීනට්ස් වල තියෙනවා ඇමයිනෝ ඇසිඩ්. ඇත්තටම ළමයින්ට ඕනේ එක්ස්ට්‍රා වැඩි පෝෂණයක් අවශ්‍යයි. ඒගොල්ලොන්ගේ හැදීමේදී ග්‍රෝවින් පීරියඩ් එකේදී පීනට්ස් තමයි හොඳම දේ ඒ ළමයින්ට කන්න දෙන්න. අනිත් එක පබාල හම්බෙන්න ඉන්න අයට වගේම කිරි දෙන මව්වරුන්ට මේ පීනට් ඉතා පෝෂ්‍යදායක ආහාරයක්. මං අහලා තියෙනවා බර අඩු කරනවා කියලා මේ රටකජු කෑවහම. අනිත්‍ය කල්ෂයිමා, අල්ෂයිමා රෝගේ රටකජු කෑවහම අඩු වෙනවා වගේම පුස්කාපු රටකජු කෑවම අල්ෂයිමා හැදෙනවා. ඉතින් කිසිම දෙයක් අමතක වෙනවා. අපලටොක්සින් කියන සංයෝගය නිසා පුස්කාපු රටකජු වල තියෙන ඒකෙන් ගොඩාක් හානියක් වෙන්න පුළුවන්. අල්ෂයිමර් හැදෙන්න පුළුවන්. අනිත් එක කොණ්ඩේ අනේක වළක්වනවා. ඇත්තට පීනට් වල ඔරිජින් පටන් ගන්නම හිතන්නේ බ්‍රසිල් කියලා.
මොකද පොසිලේක තියෙනවලු රටකජු ඇට වලින් හදපු ජාර එකක් අන්තික රටකජු ඇට ඒක හැමතැනම ඇඳලා තිබුණලු ඔබ මේ රටකජු කෑවට මේව ගැන පොඩ්ඩක්වත් හිතුවද රටකජු විවිධ ක්‍රමවලට අපි ආහාරයට ගන්නවා පැදලා උයලා තම්බලා රටකජු රන්ද්‍ර කුලයේ ශාකයක් ඉතාමත් ශක්ති දනක ආහාරයක් රටකජු ගෑම් 100ක් ගත්තම කැලරි 500 ගන්නක් තියෙනවා මංවක්වත් හිතුවේ නැහැ මේ තරම් දේවල් තියෙනවා කියලා රටකජු වල ඒ වුණාට කනවා තවද විටමින් ඛනිජ ලවණ ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විතයි රටකජු වල එන සම්පෘක්ත මේදා අම්ලයක් තමයි ශරීරයට හිතකර අම්ලයක් තියෙන ඔලෙයික් කියලා මේ ඔලෙයික් වලින් කරන්නේ ශරීරයේ තියෙන LDL ප්‍රමාණය කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරලා හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය වන SDL වැඩි කරනවා ශරීරයේ එනම් ඇමයිනෝ අම්ලය ගොඩාක් ලබා ගන්න අවශ්‍යයි රටකජු වැඩිපුර කන්න අලුත් සොයා ගැනීමක් තමයි රටකජු වල පොලිෆිනෝලික් ප්‍රතිඔක්සිකාරකය තියෙනවා මේවයින් ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම වළක් කරනවා තවත් සමහර සංයෝග ආල්ෂයිමර් රෝගය ඇතිවීම වළක්වනවා තවත් ඒ වගේම පුස්කේ රටකජු ඇපලටොක්සින් නිසා ආල්ෂයිමර් රෝගය හැදෙනවා රටකජු ගත්තාම අපි කවුරුත් ආස දෙයක් නී ෆුඩ් ලැම්මේක පවා කන්න තවත් රටකජු වල තියෙන එක සංයෝගයක් රුධිර පීඩනයේ අඩුයි අඩු කරනවා ලේ කැට ගැහිණු වලක් කරනවා තවත් රෝස් කරන සහ බඳින ලද රටකජු වල ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා විටමින් E අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් E අපිට බහුලව ලැබෙනවා තව රයිබෝප්ලේවින් නියසීන් ෆෝලේට් විටමින් B6 අපිට ලැබෙනවා ඒ වගේ මේක ස්නායු වර්ධනයට හා මොළේ වර්ධනයට ඉතාමත් හොඳයි මේකේ තියෙන සංඝටක ගොඩක් කොපර් මැංගනීස් පොටෑසියම් කැල්සියම් යකඩ සිංක් ඉතින් බලන්නකෝ රටකජු ඒ තරම් ගණනුත් නැහනේ අපි රටකජු කෑවම අපිට කොයිතරම් ප්‍රතිලාභ ලැබෙනවද කියලා මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න ෂෙයා කරන්න सब्सक्राइब करना को मगे ईलंग वीडियो एक एपिसोड नंबर 36 काजू थैंक यू